ඔව් ඊයේ රාත්‍රියේ යම්කිසි පිරිසක් මේ වරාය ඇතුලේ ඉදිවීමෙන් පවතින මේ ඒ පාලම කියන්නේ මාර්ගයට අදාළ තියෙන යකඩ බඩු වගේක් සොරකම් කරන්න ගිහිල්ලා ඇති වෙච්ච සිදුවීමක් තියෙන්නේ. ඔබ දන්නවා මේ කොළඹ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගය සම්බන්ධ කරනවා පෝට් සිටි එකත් එක්ක. එම මාර්ගය පාලම් මතින් තමයි ගමන් කරන්නේ පෝට් සිටි එක දක්වා. ඒ වගේම කොළඹ වරාය ඇතුලෙන් තමයි මේ මාර්ගය ඉදිකරමින් පවතින්නේ. විටින් විට මේ මාර්ග පද්ධති ඉදිකරන ප්‍රදේශවල ඔවුන් මේ මාර්ගය ඉදිකිරීම සඳහා ගෙනෙන යකඩ බඩු ඒ වගේම යම් යම් උපකරණ යම් පුද්ගලයන් විසින් සොරකම් කරන බවට වාර්තා වීම තිබුණා. ඊයේ දිනේදීත් වරායේ 6 වෙනි දොරටුව ආසන්නයේ කියන්නේ බ්ලූ මැන්ඩල් ප්‍රදේශයට ආසන්නව ඒ ස්ථානයක තිබූ යකඩ බඩු වගයක් සොරකම් කිරීමට යම්කිසි දෙදෙනෙක් කියන්නේ පුද්ගලයන් දෙදෙනෙක් කටයුතු කළා තිබුණා. මේ නිසාම මේ ස්ථානයට පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් යොදවලා තිබුණේ අදාළ ඉදිකිරීම් කරන සමාගම් මගින්. ඒ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් විසින් මේ සොරකම් කරන්න පැමිණි සැකකරුවන් දෙන්න අල්ලා ගැනීමට උත්සාහ කළා තිබා. මේ අවස්ථාවේදී එම සැකකරුවන් අල්ලා ගැනීමට කටයුතු කිරීමේදී ඒ බ්ලූ මණ්ඩල් අවට පදිංචි පිරිස් එම ස්ථානයට රැස් වෙලා නිවෙස්වල පදිංචි පිරිස් එම ස්ථානයට රැස් වෙලා මේ ආරක්ෂක නිලධාරීන්ට පහර දෙන්න කටයුතු කරලා තිබුණා. මේ නිලධාරීන් දෙදෙනා මතේ තිබුණ ආරක්ෂාව සඳහා ලබා දීපු නීත්‍යානුකූල බලපත්‍ර සහිත තුවක්කු එක් පුද්ගලයේ ඒ පැමිණි කණ්ඩායම මේ එක් පුද්ගලයෙකුගේ කියන්නේ ආරක්ෂක නිලධාරියෙකුගේ තුවක්කු උදුරා ගැනීමටත් කටයුතු කරලා තිබුණා. ඒ අවස්ථාවේ ඔහු උඩට වෙඩි තබා එම තුවක්කු ආරක්ෂා කර ගැනීමට ඒ වගේම ඔහුට පහර දීමෙන් ආරක්ෂා වීමට උත්සාහ දරා තිබුණා. නමුත් ඔහුට යම් පොළු වලින් පහර දීපු බවට තමයි අපිට පැමිණිලි ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම මේ උඩට වෙඩි තැබීමත් සමගම අනිත් තුවක්කුව අතර තිබුණු ආරක්ෂක නිලධාරියාවත් ඔහුටත් පහර දෙන්න මේ පැමිණි පිරිස් උත්සාහ දරලා තිබුණා. ඒ අවස්ථාවේ ඔහු විසින් ඔහුගේ ආසන්නයට මේ පිරිස් පැමිණෙනකොට ඔහු විසින් අනිත් ආරක්ෂක නිලධාරියාගේ ජීවිත ආරක්ෂාව සඳහාත් ඔහුගේ ආරක්ෂාව සඳහාත් ඔහු වෙඩි තැබීමක් සිදු කරලා තියෙනවා. එම වෙඩි තැබීමෙන් පිරිමි පුද්ගලයන් 5 දෙනෙක් ඒ වගේම කාන්තාවන් 4 දෙනෙක් තුවාල ලැබලා තිබුණා. ඒ කාන්තාවන් 4 දෙනාගෙන් එක් කාන්තාවක් කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන මේ වන විට ඉවත්ව ගිහිලා තියෙනවා. තව 3 දෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඒ වගේම තවත් පිරිමි පුද්ගලයන් 5 දෙනෙකුත් මේ වන විට ප්‍රතිකාර ලබනවා රෝහල් ගතව. කෙසේ වුවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වනවා විරලබඩ පොලිසිය විසින්. මේ බ්ලූ මැන්ඩල් මාර්ගයවට තියෙන ඒ දුම්රිය වරාය නිවාස ආසන්නයේ තියෙන මේ වැටවල් යම්කිසි ආකාරයකට හානියට ලක් කළ ඒ වැටවල් තුලින් වරාය තුළට ඇතුල් වෙන පුද්ගලයන් ඇතුල් වෙන බවට තොරතුරු තියෙනවා. ඒ හරහා තමයි ඔවුන් මෙවැනි යකඩ සහ උපකරණ සොරකම් කරන්න කටයුතු කරලා තියෙන්නේ. අපි ඉල්ලා සිටිනවා මේ බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ පදිංචි ජනතාවගෙන් වරායට ඇතුල් වෙන්නට එපා, අවසරයක් නැතුව ඒ වරායට ඇතුල් වීම දඬුවම් ලැබිය හැකි වරදක්, ඒ ආයුතු ඇතුල් වීමක්. ඒ නිසා අවසර නැතුව කිසිසේත් මේ වැටවල වලින් ඇතුල් වෙන්න කටයුතු කරන්න එපා. ඒ වගේම ආරක්ෂක නිලධාරීන් දිගටම මේ ප්‍රදේශයේ රාජකාරිය යොදවලා තියෙනවා. බාහිර සමාගමක් විසින්, විදේශීය සමාගම් විසින් මේ ඉදිකිරීම කටයුතු සිදු කරනවා. මේවා තියෙන මේ භාණ්ඩ සොරකම් කරන්න මේ වගේ දේවල් වලට කටයුතු කරන්න එපා. ඒ වගේම ඔබ පිරිස් වශයෙන් රැස් වෙලා මෙවැනි ආකාරයේ පහර දීම් වලට කලකෝලහල ඇති කරන්න කටයුතු කරන්න එපා කියන ඉල්ලීමත් අපි විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කෙසේවත් මේ සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු වෙරළබඩ පොලිසිය තවදුරටත් සිදු කරලා ලබනවා. සැබෑ ලෙසම කුමක්ද වෙලා තියෙන කියන කාරණය අනාවරණය කර ගැනීම සඳහා.